එතකොට හෙටානිද්දා අපි දකි මේ අධිවේගී මාර්ග විකිණීමේ වැඩපිළිවෙල. ලංකාවේ කිසි දවසක මෙහෙම දෙයක් කරලත් නැහැ. පාරක් පුද්ගලික කම්පැනියකට දීලා නැහැ. ආණ්ඩුව විසින් මේ පුද්ගලික කම්පැනියට ගෙවන්න ඕනේ එක්කෝ මාස 6කට සැරයක්, එහෙමත් නැත්නම් අවුරුද්දකට සැරයක් යම් කිසි මුදලක්. මේ රටේ කිසිම සංවාදයකට මේක ලක් වෙලා නැහැ. සහස්‍ය කියන්නේ ලංකාවේ තියෙන සියලුම අධිවේගී මාර්ග පුද්ගලීකරණය කිරීම සඳහා හදපු කම්පැනිය. එතකොට මේ සහස්‍ය එක යටතට මේගොල්ලෝ පවර ගන්නවා මේ දැනට තියෙන අධිවේගී මාර්ග සියල්ලම. මේකට තීරණ අරගෙන කටයුතු කෙරිලා ඉවරද නැත්නම් ඉස්සරහට කරන්න තියෙන්නේ? නෑ, තීරණ අරගෙන කරලා ඉවරයි. ඕක මේක මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ ඉස්සලම මේ මාධ්‍ය කිව්වේ දැන් මාස කිහිපයකට කලින්. අතවසෙන් මම තමයි මේක ගැන ඉස්සලම කතා කරේ. සහස්‍ය සහ සෙලෙන්දිවා කියන්නේ එකට බැඳිච්ච කම්පැනි දෙකක්. එතකොට හෙටානිද්දා අපි දකි මේ අධිවේගී මාර්ග විකිණීමේ වැඩපිළිවෙල. දැන් ඒකේ මූලික ආරම්භය හැටියට තමයි මේ නව කැලණි පාලමේ ඉඳලා අතුරුගිරියට යන්න හදන කණු මත ඉදිවෙන පාර. දැන් ඒකේ මොඩල් එක තමයි ඒ සම්පූර්ණ පාරම දෙනවා කාට හරි පුද්ගලයෙක්ට හෝ කම්පැනියකට. ඊට පස්සේ ඒ කම්පැනියට කියනවා ඕගොල්ලෝ මේ පාර හදන්න. අවුරුදු 3කින් මේ පාර හදන්න. මම දැක්ක මේකේ ෆීසිබිලිටි ස්ටඩීස් පළවෙනියෙන්ම පටන් අරන් තිබුණා 2016 කරන්න. ඔවුන් ඒක කතා කරලා තිබ්බහම ටෙන්ඩර්ස් ඒගොල්ලෝ කියලා තියෙන්නේ තමන්ගේ මුදල් ගෙනලා ආයෝජනය කරන්න ඕනේ පළවෙනි කොටසට. ඒ කියන්නේ නව කැලණි පාලමේ ඉඳලා රාජගිරියට කිලෝමීටර් 6.9යි, රාජගිරිය ඉඳලා අතුරුගිරියට කිලෝමීටර් 10.4යි වගේ ගන්න. කිලෝමීටර් 17.7ක වගේ ප්‍රමාණයක්. පළවෙනි කොටසට ඩොලර් මිලියන 400යි, දෙවෙනි කොටසට ඩොලර් මිලියන 600යි, ඩොලර් මිලියන 1000ක ආයෝජනයක් තමයි මේ කට්ටිය මුලින් එස්තමේන්තු කරලා තිබුණේ. එතකොට මේකට ආපු මේ ප්‍රොපෝසල් වල තිබුණේ අපිට මේක වයබිලිටි ගැප් ෆයිනෑන්සින් නැතුව කරන්න බෑ. වයබිලිටි ගැප් ෆයිනෑන්සින් කියන්නේ මොකද අශෝක? ඒක තමයි ශක්‍යතා අඩුපාඩු අරමුදල. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ආණ්ඩුව අපිට කියනවා මෙන්න මේ කම්පැනිය චීන සමාගමකට අපි දුන්නා. අපි කිසි විදියකට ඒක මේ රටේ සාකච්ඡා වුණේ නැහැ. ලංකාවේ කිසි දවසක මෙහෙම දෙයක් කරලත් නැහැ. පාරක් පුද්ගලික කම්පැනියකට දීලා නැහැ. ආණ්ඩුව කියන්නේ අපි මේක දුන්න අවුරුදු 3ක හදන්න, අවුරුදු 15ක් ඒ කට්ටියට මේක පරිපාලනය කරන්න, කන්ට්‍රෝල් කරන්න. එතකොට ඒ කට්ටිය ටෝල් එක කීයද කියලා නියම කරනවා. අපි මේ පාරේ යනකොට අපි කීයක් ගෙවන්න ඕනද කියලා ඒ කම්පැනිය තීරණය කරනවා. කම්පැනිය තීරණය කරනවා. මේක චීන කම්පැනිය. ඒක කෙලින්ම කියනවා මම මේ මම හිතන දෙයක් එහෙම දැන නෙමෙයි. ඒ කම්පැනි තමයි තීරණය කරන්නේ. හරි, මොකද සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරනකොට නියාමන කාර්යාලයක් තියෙන්න ඕනේ. හරි, එතකොට දැන් උදාහරණයක් හැටියට ටෙලිෆෝන් වලට කීයක් අය කරනවාද කියන එක නියාමනය වෙන්න නියාමන කාර්යාලයක් තියෙනවා. දැන් මේක මේ මාර්ග නියාමනය කරන්න නියාමන කාර්යාලයක් නැහැ. හරි, මේක කෙලින්ම තමන්ගේ හිතුමතයට මේක වෙනවා. ඊට පස්සේ මේ ඩොලර් බිලියනය අවුරුදු 15කින් මේ කට්ටිය නැවත ලබා ගන්න අපි හිතමු 10%ක මේ කට්ටිය ලාභයක් ගත්තා කියලා. ඉතාපන්තව සුළු ලාභයක්. ඒ කියන්නේ ඩොලර් මිලියන 150. හරි, එතකොට මේක ඩොලර් මිලියන 100ක්. සෝරි, ඩොලර් මිලියන 100ක්. හරි, එතකොට අපි මේක 12 බෙදලා. හරි, එතකොට කීයක් එනවද කියලා මාසෙකට අපිට මේ ලාභ ගත්ත තැන ඉඳලම ලාභ ගන්න වෙනවා. ලාභ ගන්න වෙනවානේ. ඒ ලාභෙ විතර. ඊට පස්සේ මේකේ ආයෝජනය නැවත මේ ලබා ගන්නත් එපා. එතකොට අර මුලින් කතා කරපු මේ කෝල් ෆෝ ප්‍රොපෝසල් එකේ හැමෝම කියන්නේ අපිට මේක කරන්න බෑ. අපිට අර වයබිලිටි ගැප් ෆයිනෑන්සින් එකක් ආණ්ඩුවෙන් අවශ්‍යයි. ඒ කියන්නේ ආණ්ඩුව විසින් මේ පුද්ගලික කම්පැනියට ගෙවන්න ඕනේ එක්කෝ මාස 6කට සැරයක්, එහෙමත් නැත්නම් අවුරුද්දකට සැරයක් යම් කිසි මුදලක්. එහෙම කරේ නැත්නම් තමන්ට තමන්ගේ ආයෝජනය රිකව කරගන්න බෑ කියලා තමයි ඒ සියලු මේ ශක්‍යතා වාර්තාවල තියෙන්නේ. එහෙම නැත්නම් අපි දකිනවා සමහර රටවල් වල මෙවුව කෙරෙනවා. අප්‍රිකා වගේ රටවල් වල ගොඩක් වෙලාවට මේගොල්ලොන්ට කියන හරි අපි පාර ඕගොල්ලොන්ට හදන්න දෙන්න, පාරේ සම්පූර්ණ ටෝල් එක ගන්නත් දෙන්න. ඕගොල්ලොන්ට හැබැයි ඊට අමතරව අපි ඉඩක් දෙන්න.
ඒ කියන්නේ මේ පාර හදන කලාපයේ ඉඩම නෙමෙයි වෙනත් වෙනත් තැන් වලින් ඉඩම් දෙන්න ආයෝජනය කරනවා. වෙනත් තැන් වලින් ඉඩම් දෙන්න. දැන් මේක දුක හිතෙන කතාව තමයි. මේ රටේ කිසිම සංවාදයකට මේක ලක් වෙලා නැහැ. මම දන්නේ නැහැ. මම අරනවා තව කවුරු මේක දැන් කතා කරනවද කියලා මම දන්නෙත් නැහැ. නමුත් මොනවද මේ කට්ටියට දෙන මේ viability gap financing එක ආණ්ඩුව කියන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අත්තිඩිය ඉඩම් දෙනවද? ඒගොල්ලෝ කැලණි පාලමකාව ඉඩම් දෙනවද? ඒගොල්ලෝ රාජගිරිය ඉඩම් දෙනවද? හරි මේ කම්පැනිට මොනවද දෙන්නේ? මොකද ටෝල් එක ගහලා බිලියන මේ ඇමරිකන් ඩොලර් බිලියන රුපියල් බිලියන 200ක ආයෝජනයක් රිකවර් කරන්න බෑ ටෝල් එකෙන්. මොකද ඒ කට්ටියට මේක ඔපරේෂන්ස් ඇන් මේන්ටනන්ස් තියෙනවානේ. පාර නඩත්තු කරන්න ඕනේ. ඒවට වියදම් යනවා. හරිද මේ සියලු දේ කරන්න බෑ. එතකොට මේ මේ මේක තමයි පළවෙනි පාර.